தேசபாலனே யதார்த்தய தவச. අපි දවසට ප්‍රවේශයක් ලබා ගන්නවා. ආයුබෝවන්. ඔබ හැමදෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා. මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති හේයින් වහම කියන්නේ හැකියක්මනින් විදේශිකයන්ට නැවත ශ්‍රී ලංකාවට එන්න ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කර තිබෙන බව ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා. ඒ එක්කම තවත් තොරතුරක් වාර්තා වෙනවා. නිවාස 13ක් බැංකු ගිණුම් 41ක් මේ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ඒ අන්තවාදී කණ්ඩායමල ගිනුම් දැන් රජය හඳුනාගෙන ඒවා රාජසන්ත කරන්නට තීරණය කරලා තිබෙනවායි කියලා තොරතුරු ලැබෙනවා. ඒකම නව නීතිපතිවරයා ලෙස අපි හැමදාම මේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කතා කරනවා. නීතිපතිවරයා ලෙස දප්පුලද ලිවේරා මහතා පත් කර තිබෙනවා. දප්පුලද ලිවේරා මහත්තයා ඉතාම වැදගත් කාර්යභාරයක් කළා මහබැංකු බැඳුම් කර පිළිබඳ ඒ නීතිමය ක්‍රියාවලියේදී. කෙසේ නමුත් මේ සියලු තොරතුරුත් එක්ක අපි දවස ආරම්භ කරන සූදානම්. ආයිබෝවන් රංග මහත්තයා, ආයිබෝවන් විශාකා සූර්ය බණ්ඩාරාචාර්යතුමනි, අපි කැමති මේ රටේ දේශපාලන ගැන ටිකක් කතා කරන්න. රංග ළඟ අලුත් තොරතුරු කවදා තිබුණු නිසා මා හැරෙනවා මුලින් රංගගේ පැත්තට. රංග, දැන් සති දෙකකට වැඩි මේ තත්ත්වය. අධ්‍යාපන ඇමතුමා පාසල් වලට දරුවන්ට එන්න කිව්වට දරුවෝ යන්නේ නැහැ. ආරක්ෂාව තහවුරු කරලා තිබුණයි කියලා රටේ මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. දැන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ අර කාදිනල්තුමා කියලා. මේ තත්ත්වය ආණ්ඩුවට ඒ තරම් හොඳ නැහැ. අද මම දැක්ක මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවද කියනවා, ඕගොල්ලෝ මේ අපි ගැන කතා කරන්නේ නැතුව ආණ්ඩුවේ සමගිය හදාගෙන කතා කරන්නකෝ. ඕගොල්ලෝ සමගියක් නැහැනේ. ඕ රණ්ඩු වෙනක නවත්තලා ආණ්ඩු කරන්නේ. මේ මෙතන මේ ස්වභාවය, මේ ආණ්ඩුක ස්වභාවය රටේ ඒ තරම් හොඳ නැහැ. ඔබලා කොහොමද මේක පැහැදිලි කරන්නේ? ඇත්තට ඕෂාන් ඔයා කියන එක 100% ඇත්ත. මම මේක පිළිගන්නවා. ඒකට හේතුව තමයි ජනතාවට විශ්වාසය කොහොමද එන්නේ? ජනතාවට අයි විශ්වාසය එන්නේ නැත්තේ? දැන් කාටද තමයි ඉස්සරහා කියනවා මිනිස්සු කලබල වෙන්න එපා, මේකෙන් පිටිපස්සේ කවුද ඉන්නවා කියලා දන්නත් නැහැ. මේකෙන් ජාත්‍යන්තර ඉන්නවද නැත්නම් වෙන රටවල ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒ නිසා නිසද්ද වෙන්න කියලා. සෙකන්ඩ් ස්ටේට්මන්ට් එක දෙනවා, අපි පාරට බහිනවා කියලා කියනවා. දැන් ඊයම දැක්ක ආණ්ඩු කරන වැඩවල් අපිට සතුටු නෑ. ගෙවල් වලින් ගිහලා හොයලා ඕකලං නිදාස් කරනවා මිනිස්සුව. ඒ නිසා අපිට සතුටු නෑ කියලා කන්නතුමා කියලා. අයි එතුමා කියන්නේ. ඒ කියන හේතුවක් තියෙනවා. ජනතාව අයි පාසලට ළමයා එවන්නේ නැත්තේ? ඒකනම් 100% දන්නවා. ඔය පීයා අල්ලුවාට ඔගම් ප්‍රධාන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියගේ තාම අතන කොට ගන්න. අද බලන්න ලෝකේ වීලුවක්නේ. අද මලික් සමරවිර සහ හබීර් කසින් කියලා තිනවා ඕගලං පුනා පුනා කතා කරන්න මේ තෙල් ඩීල් ගැන. ඒ තෙල් ඩීල් එකෙන් රිෂාඩ් බෞදිනුත් ඉන්නවා. ඒ රිෂාඩ් බෞදිනෙත් එක්ක ඕමාන් ගිහලා. රිෂාඩ් බෞදින ඒ පිට ගිය පස්සේ ගෙදර ගිහලා හොයනවා බොරුවට. බොරුවට හොයන්නේ. මේ සති තුනක් රිෂාඩ් බෞදින එච්චර මෝඩයක්ද? ඒක තියා එයාගේ පක්ෂේ ටෙෂර තමයි මේ සුවිස ස්කොට්ගේ වයිෆ්. සුවිස ස්කොට්ගේ දුව තමයි, දුව වයිෆ්ගේ තාතා තමයි රිෂාඩ් බෞදින්ගේ පක්ෂේ ලේකම් ටෙෂර. එතකොට අපේ මම දන්න ඉලෙක්ෂන් කොමිෂනර් මේ පක්ෂය තහනම් කරනවා දන්නේ නැහැ මට. මේක ඇත්තට මේක වීලුවක්. ඒතර මිනිස්සු දන්නවා දේශපාලන බල රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බලන්නේ කොහොමද මම ආරක්ෂා කරන්නේ මගේ ඡන්ද ගන්න රිෂාඩ් බෞදින. ප්‍රෙසිඩන්ට් බලන්න ඕන අසාත්‍යලිත යෝජනා දෙන අසාත්‍යලිත කරන්න ඕන. ඒ වගේ හිස්බුල්ලාට තියෙනවා නම් බැසිල් රාජපක්ෂ අවිල කියන්න ඕන. ඊයේ බලන්න මම දැක්ක ඔයගොල්ලන්ගේ ප්‍රවෘත්තියකින් බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරනවා ආයිසර් රිෂාඩ් බෞදින ගන්නවද කියලා. ඒතුමා තට්ටු කරලා යනවා. ඒකට උත්තර දෙන්නේ කවුද? දිනේෂ් ගුණවර්ධන. අයි දිනේෂ් ගුණවර්ධන දෙන්නේ. බැසිල් රාජපක්ෂගේ රයිට් ඇන් ලෙෆ්ට් ඇන් තමයි රිෂාඩ් බෞදින. එතකොට මේ ඔක්කොම මේකලන් දකින්නවා මේකලඟ වෙන වෙන පක්ෂවලින් වෙන වෙන මූණවලින් ආවනම් මේකලන්ට ඕන ඒකලඟ ඡන්ද සහ සල්ලි. එදා බලන පෞද්ගලික නාලිකාවෙන් ආනවා ඔබතුමාට ඒකර තියෙනවද නැහැ කියනවා. ඒකට පස්සේ මෙගා කන්ට්‍රැක්ෂන් කාගේද? ඒකනවා ඒක මල්ලිගේ දන්නේ නැහැ. මම දන්නේ නැහැ මල්ලි බිස්නස් කරන්න පුළුවන්. එයා බැලුවා රටේ නීතියක් තියෙනවා හස්බන්ඩ් ඇන් වයිෆ් පාර්ලිමන්ට් මෙම්බර් නම් මිනිස්ටර් නම් ඒකලන් දෙන්න ඕනේ ඩික්ලරේෂන්. ඒකට පස්සේ මොනවද කරන්නේ? මල්ලිගේ නමෙන් කම්පැනි රෙජිස්ටර් කරනවා. කවදා රෙජිස්ටර් කරන්නේ? රිෂාඩ් බෞදින ඇමැති වුණා පස්සේ තමයි රෙජිස්ටර් කරන්නේ. ඒකට පස්සේ දැන් අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පුනා පුනා කියනවා මම උතුරු වසන්තයට 3 බිලියන් දුන්නා. ඒ උතුරු වසන්තයෙන් 3 බිලියන් එකෙන් 1 බිලියන් ගිහලා තියෙනේ රිෂාඩ් බෞදින්ගේ මල්ලිගේ කම්පැනි එකට බැසිල් රාජපක්ෂ ටෙන්ඩර් නැතුව දුන්නා. දීලා රිෂාඩ් බෞදින් මේ පැත්තට ක්‍රොස් කරන්න එයා පාලනය කියලා එයා පාලන මිනිසුම කියන්නේ ජනතාව පිළිගත නැති එයා පාලන රජයට ක්‍රොස් කරන්න සතියට ඉස්සරහ බැසිල් රාජපක්ෂගේ මාකෙන් ප්‍රේමශ්‍රියට කෝල් යනවා මිලියන් 500ක් දෙන්න ආර්.ඩී.ඒ. සල්ලි වලින් රිෂාඩ් බෞදින්ගේ මල්ලිගේ කම්පැනිට. දැන් රංග මහත්තයා ඒකම දීලා ඔබ මිලියන් 900ක් ඒ කියන්නේ 1 බිලියන් රුපියස් අරගෙන තමයි රිෂාඩ් බෞදින් යන්නේ දවස් දෙකෙන්. නිකන් හිටපු පව් අස්වර් ප්‍රේමදාසේ කාලේ හිටපු
එයාව ජාතික ලේකම් අයින් කරලා බැසිල් රාජපක්ෂ දෙනවා රිෂබ්ඩගේ පක්ෂෙන් අමීර් අලීට ජාතික ලේකම්. මේ දෙකම අර එතකොට මේකේ මිනිසුත් දැනගෙන ඉවරයි මේක දේශපාලනය තමන්ගේ හිංඥාව ආරක්ෂා කරගෙන නිකන් ඉන්න මිනිස්සු අතන කොට ගන්න නිසා මේකෙන් අපිට තාම ඉදිරියට යන්න පාසලට යන්න අපිට සෙග්ව නැහැ. ඔබ 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 රංග මහත්තයා හතර අතට ගහනවා. ඔබ හතර අතට ගහනවා. හරියට අර පොකුරු බෝම්බයක් දැම්මම ඔබ මහින්ද රාජපක්ෂලත් බයිනවා, දසිල් රාජපක්ෂලත් බයිනවා, මෛත්‍රීපාල සිරිසේනත් බයිනවා, ෂඩ් බඳුරුදීන්ට බයිනවා, ඒක මේ පැත්ත රනිල් වික්‍රමසිංහට බයිනවා. හරි එනවා මේ දැන් මම කරන්නේ මාධ්‍ය කරන විදිහට මම එක්කෙනෙක්ට සපෝට් කරනවා. මෛත්‍රීට සපෝට් කරමුද එනවා. මොකද මාධ්‍ය කරන විදිහ කියලා කියන්නේ ඔය කියන්නේ කවුද එක්කෙනෙක්ට සපෝට් කරමුද? ඔබත් මාධ්‍ය වෙන්න. නෑ ඒක මේකෙන් බබා වෙන්න දේවල් නේ කියන්න ඕන. අපිට බෑනේ එක්කෙනෙක් පැත්ත අරගෙන සපෝට් කරන්න. වෙන්න දේවල් කියන්න බෑ. ආචාර්ය විශාඛා සූරිබණ්ඩාර මහත්මිය දැන් මේ රංග මහත්තයා කියන මේ රංග මහත්තයා දරදී කියනවා නෙමෙයි රංග මහත්තයා කියන විදිහට අපිට චොයිස් එකක් අපිට තෝරා ගැනීමක් නැහැ මේ රටේ අහිංසක මිනිස්සුන්ට මේ නායක කාරකාදී හරි මේසෙකට අපරේ දෙනවා ලාස්ට් ටයිම් කරා මේ දවස් විශ්වවිද්‍යාල ලෙක්චරර්නේ බුදු විඳ කොච්චර කාලෙ ඉඳ පුළුවන්ද විශ්වවිද්‍යාල ලෙක්චර් කරගෙන අවුරුදු කීයනකම් ඉඳ පුළුවන්ද හඩපාවෙනකම් මේ තුන් රටේ ආවෙච්ච පස්සේ විශ්වවිද්‍යාල වහනවද 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 නෑනේ ඒ වගේයි දේශපාලනේ අවුරුදු 50ක් ඉන්නේ රට කරන්න බැරි නා මට ඕනේ ආචාර්යතුමියට අවස්ථාව දෙන්න දැන් විශ්වවිද්‍යාල පද්ධතියත් අකර්මණ්‍යයි මේ රට හදාගන්න අපට අවශ්‍යයි රටේ මිනිසුන්ට උත්තරයක් ඕනේ මේකෙන් නැගිටින් මොකද්ද ඔබතුමියලා දෙන ඔබේ දරුවන්ට වගේ දෙන උත්තරේ මොකද්ද විශ්වවිද්‍යාල මෙහෙමයි දැන් උත්තරේ කියන එක ගොඩක් ඈතයි පේන විදිහට මේ ඇත්තම රොෂාන් මොකද මම රංගට මේ රංගත් එක්ක එකඟ වෙනවා මොකද එකඟ වෙනවා කියන්නේ කාරණය ඔයා කියනවා වගේ රංග හැම පැත්තරම පහර එල්ල කරනවා මොකද ඒක කරන්න දෙයක් නැහැ මොකද මේක පහර එල්ල කළා තමයි ලකුණු ටික ස්කෝ කරලා කොහෙන් හරි අරගෙන ඉවරලා ඉස්සරහකට ගේන්න වෙන්නේ මේ ගවර්න්මන්ට් එකක් ඒ කියන්නේ මේ රජයා කියන එක මොකද රජේ ඒ තරමට මිනිසුන්ට එපා වෙලා මොකද රජයක් නැති ගන්නට තමයි මිනිස්සු හැසිරෙන්නේ දැන් සමහර කාරණා බැලුවාම මම හිතන්නේ දැන් අපි මාධ්‍ය ගත්තාම මාධ්‍යවල Facebook කියන මාධ්‍ය ගත්තාම අද මම හිතන්නේ ලොකු විශාල වෙනසක් කරමින් සිටිනවා මොකද ඒවල තමයි මොකද අපේ රටේ ඔබ කියනවා වගේ අපේ රටේ අනාගතේ වගකීම් දරන දරුවෝ මේ Facebook එක හරහා තමයි තමගේ මත ඒව හරීම සාධාරණ මතවාදයක් මේ අපි වගේ අපි හැමෝටම පක්ෂවල බැඳීමක් තියෙනවනේ අපි නැහැ කියන්න බෑ මොකද අපේ වයසට එනකොට අපි අනිවාර්යයෙන්ම හැම පක්ෂයකටම බැඳීමක් තියෙනවා ideological මතවාදයක් තියෙනවා මොකද ඒ මතවාදී ඉඳගෙන තමයි අරයට ගැහුවට කමන්නේ නැද්ද ඕමේ අත මෙහෙම කරේ නැති මට කම නැද්ද මම මේ පක්ෂිය ආරක්ෂා කරන්න මං කියන්නේ මේ වෙලාවේදී ඔය කතාව හරියන්නේ නැහැ මොකද මේ වෙලාවේදී මේ කතාව හරියන්නේ නැහැ කියන්නේ මොකද හරියටම මේ ඉලක්කය බලන්න මොකද අපි අවුරුදු 70 ගණන් තිස්සේ මේ ගේම් එක කරලා තියෙන්නේ මේ ගේම් එක දැන් ඇති වෙලා තියෙන්නේ මිනිසුන්ට කොහෙන් හරි මොකද මීට වඩා පහලට වැටුණු රාජ්‍යයන් මීට වඩා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා එතකොට ඒ ආවි කොහොමද කියන එකවත් අඩුගානේ අපිට මං හිතන්නේ කිසිම නායකයෙක් අඩුගානේ උදව්වක් කියන්නේ අඩුගානේ යම්කිසි ආකාරයකට තියෙනෝනේ මේ මොඩියුල් එකක් තියෙනෝනේ මම මේ තත්ත්වයට අපි යන්න ගෙනියන්න ඕනේ කියලා මොකද නායකත්වයක තියෙන පරමාදර්ශය තියෙනවා හැබැයි දරුවන්ට කියලා දෙනවා පුතා ශිෂ්‍යත් සමත් වුණාම සාමාන්‍ය පෙළට යන්න ඕන සාමාන්‍ය පෙළ සමත් වෙන උසස් පෙළ ඔබ ගණකාධිකාරී අපි දරුවන්ට ඉලක්ක දෙනවා දෙමාපියන් අපිට ඉලක්ක නැහැ නේද නෑ ඉලක්ක නැහැ නෙමෙයි හැම මිනිහෙටම ඉලක්කයක් තියෙනවා ඉලක්කය හසුරවන්න ඕනේ රාජ්‍ය මොකද ආණ්ඩුවක් මොකද ඒකට හේතුව දැන් අපේ තියෙන සියලුම ශක්තියින් අපි බලය පවරන්නේ කාටද ආණ්ඩුවකට එතකොට ආණ්ඩුව තමයි ස්වාධිපත්‍ය ධාරී මේ ආයතනීය විතර සලකන්නේ මොකද මිනිහෙක් ඡන්දේ දුන්නට පස්සේ ඉතින් එහාට අවුරුදු 5කට යාට ඒක වෙනස් කරන්න බෑ මේ කවුද මේ කියනවා නම් එතකොට මෙතනදී මේක වෙනස් කරන්න බැරි මට්ටමක ඉඳගෙන ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නයි වෙන්නේ. එතකොට ආණ්ඩුව කරන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය තමයි අත්විඳින්නේ ජනතාව. එතකොට ඒ ජනතාව ප්‍රතිඵලය අත්විඳිනකොට ඒ අත්විඳින ආකාරය අනුව තමයි ආණ්ඩුවක් පිළිබඳව හැඟීම ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ ආණ්ඩුව කොයි විදිහටද මෙහෙවන්නේ කියන මෙහෙයුම අනුව තමයි නැවත ජනතාව හිතන්න වෙන්නේ කොහොමද මේක යන්නේ කියලා. මම එකක් කියන්නම් රොෂාන්. මේ 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 උදවිය මේක කරන්නේ නැත්තම් රොෂාන් මේක ප්‍රධාන කාරණේ අපි මූලික වශයෙන් අපි කාරණා කීපයක් මෙතනදී මේ දේශපාලනිකව බලන්න ඕනේ. මොකද එකක් තමයි රාජ්‍යයක් විදිහට අපි කොතනද අපිට මේ රාජ්‍ය මොඩලේ හදියට හදාගත්තේ කියන එක. මොකද අපි හැමතැනින්ම අරගත්ත කෑලි ටිකක් අරගෙන ඉවරලා අපි කොහොම හරි කරලි ඉවරලා අන්තිමට අවසාන වෙනකොට අද වෙනකොට රාජ්‍ය කියන්නේ බලය කේන්ද්‍රීය කරගත් මූලස්ථානයක් විදිහට. එතකොට රංගත් එක අපිට මට එකඟ වෙන්න. මොකද හැමෝම බලන්නේ බලය සඳහා කොහෙන්ද මේ වැඩේ කරගන්නේ කියලා. පොල්ලෙන් හරි පොල්ලෙන් හරි කොහොම බලය ගන්න කියලා. හැබැයි බලය අරගෙන කරන්න ඕනේ මොනවද දේ කියන එක කතා කරන්නේ. අද වෙනකොට මුස්ලිම් දැන් අපි කියනවා එක්ස්ට්‍රීම් එක්ස්ට්‍රීමිස්ලා වගේක් නෙමේ දැන් මේ වැඩේ
හිතවාදී මොකද ඊට වඩා දැන් අපි දන්නවා රාජ්‍ය ආරක්ෂක අංශවලට හැතරම ඔත්තු දෙන්නේ මේ මේගොල්ලන්ගෙම අනිත් කාණ්ඩය කියලා කියනවා. හැබැයි මේ කාණ්ඩය මෙහෙම කරනකොට අනිත් කාණ්ඩයක් අතෙන්ට යනකොට මේ කියන පරතරය වෙනස් කරලා මේ මේ කියන තැන මේ කියන මේ මේ කියන ලොකු ඛේදවාචකේ නවත්තන්න තාණ්ඩුවට බැරි වුණා. මේ දැන් තමයි මේ හැම කෙනෙක්ම මේ තොරතුරු දෙන්නේ මේ දේවල් කතා කරන්නේ මේවා මෙහෙම කතා කරනවා කියලා කියන්නේ. එතකොට දැන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරු පවා මේ වලින් බොහොම හොඳ ලස්සනට අතසෝදකන යන ආණ්ඩුව විතරක් නෙමෙයි මම කියන්නේ මීට මේ වගකීම් විරහිතයි සම්පූර්ණයෙන්ම මට සමහර වෙලාවට බලාගෙන හිටියම තේරෙනවා මේ පුංචි ළමයි මීට වඩා විග්‍රහ කරයිනේ මේ 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 තියෙන කප්පේ අසල් විවාද කණ්ඩායම් වල මීට වඩා විග්‍රහ කරයිනේ කියලා. මොකද මේ මේ වගේ මේ අවස්ථාවක අර කියන්නේ මොනාද දෙයකදී මොනාද මේ බාගන්න හදනවා වගේ බොරදියේ මාළු බානවා වගේ හැමෝම බලන්නේ මේක ඇතුලෙන් කොහොමද තමන්ගේ අර මේ කොඩිය ගලව ගන්න කියන තැනට යන්නේ. හැබැයි ඒක නෙමෙයි වෙන්න ඕනේ. මම විශාක මහත්මිය ආචාර්යතුමනි රංග මහත්තයා උත්තර දෙන්න ලෑස්ති වෙන්න අපි දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි කතා කරමු ආයුබෝවන් අබේරත් මහත්තයා. ආයුබෝවන් ඔබතුමාට. හරි. කතා කරන්න. ආයුබෝවන්. ආයුබෝවන් සිරස. ඔව්. ආයුබෝවන් සිරස මේ මම අබේරත්න මාතලින්. ඔව්. 1976 ඉඳලා ඇත්ත වශයෙන්ම මම නම් දකින්නේ මට අවුරුදු 73ක් වෙනවා. මම දකින්නේ මේ රටේ නිවැරදි පාලන ක්‍රමයක් ඇති වුණා කියලා. රට ආපත්‍යට මිසක්වත් එක දශම මාත්‍රයක්වත් ඉදිරියට ගිහිල්ලා නැහැ. පුංචි උදාහරණයක් කියන්න. අපේ මේ පුංචි රටේ මෑත යුගයේ ඇත්ත වශයෙන්ම මේ පුංචි රටේ ඊරකේවල් වහලා 27 දෙනෙක් එක රැයකට ඝාතනය කරලා දානවා. කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ හිටපු නායකයන් ඊට පස්සේ දවස් 4කට 5කට පස්සේ අපේ රටේ බෞද්ධ මහා නායකවරුන් වහන්සේලා අම්බෙන්දේන වාග් බෞද්ධයෙක්. නමුත් උන්වහන්සේලා ආශිර්වාද කරනවා මිසක් නිකමටවත් ජීවේ නැහැ මහත්වෝ ගිහිල්ලා මේ වරද නිවැරදි කරන්න කවුද කියලා ඔයාලා බලලා දැනුම් දෙන්න කියලා. අද තා වෙනකල් බැරුණා ඒ වරද නිවැරදි කරන්න. ඇත්තටම කච්චොත් හොරු මංකොල්ලකාරු මිනිමරු ඇරෙන්න මේ සියලුම දෙනාට ඒ චෝදන සියල්ලම එකතු කරන්න පුළුවන් අපේ රටේ පාලකින්ද. ඒ අතින් මං ගරු කරනවා මම නමස්කාර පූර්වක සිද්ධියක් මතක් කරනවා අපේ කාදිනගල්තුමා ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව වෙනකොට ශ්‍රේෂ්ඨ නායකයෙක් හැටියට අපේ රටේ ප්‍රමෝට් වෙලා ඉවරයි. ඇත්තටම මං බෞද්ධයෙක් හැටියට කලකිරෙනවා මේ මහා නායක ස්වාමින් වහන්සේලා මහා හොරු බවට පරිවර්තනය වෙමින් තියෙන එකට මං කනගාටු වෙනවා. ඇත්තමයි මහත්තයෝ රට යන්නේ කොහරිද කියලා අපි තේරුම් ගන්න බෑ. බොහොම ස්තුතියි ඔබතුමාට. යකාගේ හැටියටලු විමානේ අපි කියන මිනිසා හින්දා තමයි සමාජය, සමාජය හින්දා තමයි මිනිහා. දැන් මේ යකයි විනා මේ විමානයේනේ මේ අපි අතර තියෙන්නේ. රංග මහත්තයා දැන් මේ වැඩේදී ඔබලා හොඳට නායකත්වය ගන්න ඕන. ඔබලා හතර වටේ විවේචනය කරන වගේම මිනිසුන මඟ පෙන්වන්න ඕනේ. හිට ගන්න ඕන තැන ගන්න ඕන තීරණේ දේශපාලන පක්ෂපාතිත්වයෙන් තොරව. ඔබ මොකද කියන්නේ? අපි දැන් ඔක්කොම ප්‍රශ්න දන්නවා. අපෝ රැවැට්ටුව ආණ්ඩුව ප්‍රශ්න ආණ්ඩුවේ කචල් දැන් මොකද කරන්නේ අපි? ආණ්ඩුවට ඡන්දයකට යන එකද හොන් නිම්ම කරන්නේ? ආණ්ඩුවට නම් පෙන්වන්නකෝ ජනාධිපතිතුමනි මේ වැඩසටහන අහගෙන ඉන්නේ. දැන් මේකයි මම නම් කියන්නේ ඡන්දේ දැන් තියෙනවනේ අවුරුදු පහෙන් කවුද ඉවත් වෙන්න ඕන අවුරුදු 6න් කී කවුද ඉවත් වෙන්න ඕන ඒක වෙයි. හරිද? ඒ නිසා කවුරුත් අපිට කියන්න ඕනේ නැහැ පෝස්ට් එක ගහන්න ඕනේ නැහැ මේ කාලය අපි නෝමල් කරලා නෝමල් සිගෙන්ලා අයිසේ ඡන්දයට යන්න කියලා ඒක ඕනේ නැහැ. හරිද? දැන් ඇති රට මේ තත්ත්වයට ගෙනාවුක ඇති. නමුත් ජනතාවත් හිතන්න ඕන දැන් රොෂාන් හැමදාම කියන අයිරංග හැමෝටම ගහන්නේ කියලා. මේක ජනතාව තේරුම් ගන්න. ජනතාවටම කියනවා ඕගොල්ලෝ හැමදාම ඡන්ද දෙන්නේ ඡන්ද පොළට ඡන්ද දෙන්නේ ඕගොල්ලෝ අන්තිමට පුටුව දෙන මිනිහටත් රස්සාව දුන්න මිනිහට නම් රට මේ වගේ වෙන්නේ. අයි ඒතුමා කියන්නේ මොකද? මම සල්ලි දීලා ඡන්දය ගත්තේ. ඒ නිසා එතනම බ්‍රයිබ් එක පටන් ගන්න. එතන තමයි හොරකම පටන් ගන්න. ඒ නිසා කාගේ හරි ඕන එකක් බෙදන්න එක ගන්න. නමුත් ඕගොල්ලෝ හිතන්න මේ රටේ මේ වගේ මෙච්චර මිනිස්සු මැරලත් පාර්ලිමේන්තේ කතා කරපු විදිය බලන්න hina vela katha kare adawunuth balanda mama last tuesday wednesday තමයි රොෂාන් වටවල ඔයාට කිව්වේ බලන්න කවුද මේ අපේ නවින් දිසානායක group meeting එකෙන් කියනවා ප්‍රයිම් මිනිස්ටර්ට මේ IGP ගැන කතා කරන්න එපා මට ඇති වෙලා තියෙන නීති ගැන කතා කරමු රට ගැන කතා කරමු මේ වෙලාව මේ අපි ප්‍රෙසිඩන්ට් එක හැප්පෙන එක නෙමෙයි උන රට ගැන බලමු කියලා කිව්වා කියලා එදා බලන්න අද ඊයේ මම ඊයේ බැලුවා එදා අපි වෙනිස්ටේ කියපුවක ඊයේ තමයි සතියෙන් පස්සේ තමයි ප්‍රෝති වල පළ වෙනවා. නමුත් අපි ඔබතුමාගේ ඉස්සරහ කිව්වේ රංග වකිමද කියන එක මම වකිමෙන් කිව්වේ. එදා වුණ එක දැන් අපි හොඳ වෙලාවට ඒක වීඩියෝ එළියට ආවා. මේක වෙන්නේ දැන් ප්‍රෙසිඩන්ට් බලන්නේ කොහමද රනිල් වික්‍රමසිංහ බෙල්ලෙන් දාලා. රනිල් වික්‍රමසිංහ බලන්නේ කොහමද අපි ප්‍රෙසිඩන්ට්ගේ බෙල්ලෙන් දාලා. මේ දෙකම බලලා බලන්නේ අනිත් කණ්ඩායම් බලන්නේ කොහොමද අපි ඡන්දයෙන් දිනන්නේ. මේක නෙමෙයි රටේ රෝහල. රංග මහත්තයා රංග ඔතන හොඳට දේශපාලනේ කියවපු නැහැ මට දෙන්න මට හරිම තන හරිම තන බාධා කරන. අප්‍රතියක් තමයි. ඒතකොට මම කියන්නේ අලුතෙන්
ඉදිරියට එන්න ඕනේ. මේ වගේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා දීලා ඉන්නවනේ. අයි මේ දේශපාලනේ බලන්න ඕලුවට සමයේ ප්‍රශ්න තියෙන්නේ. කොහොමද ඉස්සරහට එන්නේ? හෙට ඇවිල්ලා පාර්ලිමේන්තුවට යනද විශාක මහත්මයා? කොහොමද රංග මහත්තයා පාර්ලිමේන්තුවට? රංග මහත්තයා උත්තර මම හරි ප්‍රශ්නයක් අහනවා. දැන් හෙට මේ රටේ මිනිස්සු මොනවද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ජනතාවගේ මැන්ඩේට් එක අභිලාෂයට කරගන්න රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ලංකාවේ නැද්ද? ලේකම්වරු හමුදාපතිවරු මේ රටේ කොයිතරම් නිලධාරී තන්ත්‍ර මේ නිලධාරීන් අතේ තමයි මේ ආණ්ඩු කරන්නේ තියෙන්නේ. පුරපතිවරු නැත්තම් ඔය උපකුලපතිවරු මේ කට්ටියට අද අදිනතුමාට පුළුවන් නම් එක හීයේ මේ සියලු සමාජයේ බලගන්වල සාම සමගිය පවත්වාගෙන යන්න මේ රටේ නිලධාරී පන්තියේ බුදි බුද්ධිමතුන් බුදි රොෂාන් ඕනෝ එකෙක් නැගේ සාක්කුවල ඔවුන් ඊළඟට නාම යෝජනා කරන්න බලාගෙන ඉන්නවා. මම දැන් ලංකට කිව්වට පස්සේ මට ඊට වඩා කියන ඇදලා මම දැන් සුළු දෙයක් මම එදා ඔක්ස්ෆෝඩ් හිටපු එස්ටෝවි බණ්ඩාරනායක ලැරිතතුමනි දේශපාලනට ආවා. කොල්විනාඩි සිල්වා ආවා. පීටකනම් ආවා. හරිද? ලෝයස් ලාවා. අද ඉන්නේ කවුද? රංග මේ ප්‍රශ්න මාකටින් එක්සිකියුටිව් නේ දන්නවා. නෑ නෑ ඒක නෙමෙයි රොෂාන්. එතන තමයි නෑ නෑ පාර්ලිමේන්තු ආවකම දන්නවා. නෑ දැන් තමයි මිනිස්සු හිතන්න පටන් අරන් තියෙන බලන්න දැන් අපි හිතන්න පටන් ගත්තා 1947 වගේ රටෙන් ඉදිරියට එන්න ඕන. රටෙන් අපි ඉදිරියට යන්න ඕන සාහත්‍ය. කට්ටි දේශපාලනෙන්ද සූදානම් වෙලා ඉන්නේ හේතුව ජනතාවත් හිතන්න පටන් අරන් තියෙනවා. අපි මේකලා පාර්ලිමේන්තුවේ කවදාකට වැඩක් හෙට වැඩක් නෙමෙයි. ඔයා කියන ඊළඟ ඡන්දිති කරන්න ඕනේ වැඩේ. නෑ නෑ ඔයා කියන්නේ හෙට ගිහලා මට IGP පොස්ට් එක බාරගන්න කියන්නේ. නෑ නෑ මම කියන්නේ නැත්නම් මේ ආරක්ෂාව දැන් අර ඔයා තව දවස් 20ක් හරි මේකට රණ්ඩු වෙන්න ඉඩ දෙනවද ඔබතුමා? කවුද? මේ ආණ්ඩුවට ඔයා හිතනවද කියලා රණ්ඩු වෙන්නද? රටේ තව 500ක් මැරුණොත් හරි ඒකලා රණ්ඩු වෙන එක නවත්තන්න බෑ. ඒකට බලය. අපි විරාණ්ඩ ඕන බලය නිසා රටේ ජනතාව වැඩක් නෑ. මේකලාන්ට ඕන බලය ඕන පවර් එක ඕන. ඒ නිසා තමයි අපේ ඉකොනොමික වැටලා ඉවරයි. ඔක්කොම වැටලා දැන් ඔයා දන්න තව බලන්න. ඔයා දන්න දැන් බලන්න ඔයාගේ Facebook එකෙන් comment එකට කියලා බලන්න. දැනට ಜಾති දෙකම බෙදලා ඉවරයි. දැන් බලන්න මෙතන මොහමඩ් ෆලීල්, හරිද ජාෆි ඔක්කොම දාන්න comment එක බලන්න. ඒකලන් කියනවා මේකෙන් කියන්නේ ඒ කියන්නේ පොලිසියෙන් අල්ලන්න දේවල්. හරිද? බොරුලු. හරිද? පුවක් කපන පී අල්ලනවා. ඒ තරම් මුස්ලිම් ජනතාවත් දැන් ඈත් වෙගෙන යනවා. දැන් බලන්න මේකෙන් දෙන්න ප්‍රශ්න තමයි ඔයා දන්න සුහයිර් කියලා TRC එකෙන් CEO හිටියා. එයා මොනවද කරේ? CEO වෙලා සුහයිර දාපු ගම මොහමඩ් සුහයිර දාපු ගම සුහයිර් මොනවද කරේ? ඉස්සරහාම දෙන්න බලනවා රිසර්ට් බදින්නට වෙනම මුස්ලිම් channel එකක්. මේක වෙනස් වෙන්න ඕන. හොඳයි. මේක වෙන අපි මේ රටේ ලාංකිකයෝ ශ්‍රී ලංකාව කියලා හිතනවා. මේ රටේ රිෂාඩ් බදුර්දීන්ගේවත්, මෛත්‍රීපාල සිරිසේනගේවත්, රනිල් වික්‍රමසිංහගේවත්, මහින්ද රාජපක්ෂගේවත් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ගේ. ඒ නිසා කරුණා කරලා මේ ඉදිරි මාසයේ ඇතුළත මේ රට හරි තැනකට ගේන්න වැඩසටහනක් මාධ්‍ය විද්‍යාවට අපට උවණාවක් තියෙනවා. ඕගොල්ලොත් ඇවිල්ලා කාලේ මරලා ප්‍රශ්න කතා කරලා කාට හරි මඩ ගාලා කාට හරි විවේචනය කළා යනවා. හැබැයි රංග උත්තරයක් අපට ඕනේ. නෑ උත්තර උගත් අය. නෑ නෑ නෑ. අපි විරාමයක් ලබා ගන්න විරාමයක් ලබා ගන්න. රොෂානික වැරදි. රොෂානික වැරදි. අවස්ථාව දෙනවා. ඔබට අවස්ථාව දෙනවා. අපි උත්තරයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් පස්සේ. දේශපාලන යථාර්ථය. දවස හොඳයි අපිට රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තව ලේවැගිරීම් වෙලා මිනිස්සු රණ්ඩු වෙන තැනකට මේ රට තල්ලු වෙන්න කලින් අපි හැමෝම සාම මණ්ඩල බවට පත් වෙලා අපි හැමෝම සාමකාමී මේ ගැටළු විසඳා ගත යුතුයි. රංග මහත්තයා වෙලා විල්ලුවා මගේ. මම කියන්නේ රංග මහත්තයා. ඔ කියලා ඉවර කරලා දෙන්නකෝ මට. මම රංග මහත්තයා අහන්නේ කරුණා කරලා අපිට මේ දින ඉදිරි මාසය ඇතුළත එක එක අන්තවාදීන් එක එක ප්‍රකාශ කරනවා. හිස්බුල්ලා හකීම්ලා එක පැත්තක් කියනවා. ඔබට ඥානසාර හාමුදුරුවෝ පාටලී චම්පිකන තව එකක් කියනවා. විමල් වීරංශ තව එකක් කියනවා. ආණ්ඩුවේ ඉන්න මුජිබ රහමාන්ලා තව එකක් කියනවා. TN එක තව එකක් කියනවා. හරි නායකෙක් හරි තැන ඉඳලා එක්ක අධිකරණේ හරි වෛරී ප්‍රකාශන කරන්න එපා. මේ ප්‍රශ්නේ දැන් මාධ්‍යර වාරම දැම්මනේ. වාද්‍යර කෝ තැන් තැන් වල ගිහලා රිපෝට් කරන්න එපා. පොලිස් ප්‍රකාශකතුමා කියන දේ විතරක් කියන්න දැන් රටට. මේක ප්‍රශ්නයක්. එතකොට මෙහෙම වාහන දාලා කන්ට්‍රෝල් කරනවා නම් පාර්ලිමේන්තුව කන්ට්‍රෝල් කරන්න. කන්ට්‍රෝල් කළ මේ හදිස් අවස්ථාවට ප්‍රකාශ කළා මෙරට සාමකාමී තනක් බවට පත් කරන්න. අන්නේ ඇක්ෂන් ප්ලෑන් එක තමයි අපිට ඕනේ. හරි. මම ඇක්ෂන් ප්ලෑන් කරන්න. ඔබතුමා ගෲප් එක ශිවන් ඩෑනිට කතා කරලා මෛත්‍රීපාල ජනාධිපති වර්ගයට සත්‍යයට බලය දෙන්න කියලා අපි කරලා බලන්න. දැනට අපිට කරන්න බෑ. අපිට තියෙන බලය මොකක්ද? නෙමෙයි යෝජනා කරන්න කියලා. යෝජනා කිව්වට පක්ෂ නායකලා යෝජනා කරන එක කරන්න නැත්තම්
ඩිෆෙන්ස් කවුන්සිල් එක වෙන්න එක කරන්න නැත්නම් කොහොමද කරන්නේ කියලා කියන්නේ උපදව කරනකල සතියට දෙන්න කියන්නේ අපි කරලා පෙන්නන්න මේක මූලික ප්‍රශ්නේ මට තේරුණා මොකද මේකේ මූලික ප්‍රශ්නේ හරිය අපි හඳුනා ගන්න ඕනේ මොකද පළවෙනි දේ මේ රටට නීතිය කියන එක එක්සිට් කරන්න ඕනේ මොකද මේ නීතිය හරියට බලපවත්වන්න නැතුව කිසි දෙයක් බෑ මොකද එක්කෙනෙක් එක නීතියකුත් තව කෙනෙක්ට තව නීතිය උතු වෙන්න බෑ දැන් මම අද දැක්කා සමහර වෙලාව බුර්කා තහනම මේකනේ දැන් අපි දන්නවා හෙල්මට් එකක් නැතුව පාර යනකොට අපේ තරුණ ළමයිව අල්ලන පොලිසියක් හැබැයි අද බුර්කා එක මේ තහනම් කරලා වුණාට සමහරු අර මේ 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 මොනවාද කැඩේ නැහය එහෙම වහගෙන යන මේ මොනවාද ෆේස් මාක්ස් අරගෙන දාගෙන යනවා දැන් ඒගොල්ලෝ ඒකිනුත් පෙන්නනවා මේ වගේ නීතියක් තිබුණාට වෙන තැනකින් අපි මේ මේක අපේදී අපි ක්‍රියාත්මක කරනවා කියලා මේ රටේ මේ ඒ හැම කෙනෙක්ම හැම ජාතියක්ම මේ රටේ මේ ශ්‍රී ලාංකිකයන් විදිහට සමගේ අනන්‍යතාවයක් ගොඩනගනවා නම් මේ මේ මෙහෙමයි කියලා විලා රොෂාන් ඒ ඒකට අපි යම්කිසි ආකාරයකට අපි ඒක ඒකට අපි නම්‍යශීලී වෙන්න ඕනේ අර අර තැනැත්තියන් දේශපාලන නායකත්වයේ ආගමික නායකත්වයේ මුස්ලිම් කිව්වනම් එහෙම කරන්න එපා දරුවනේ අනිවාර්යයෙන්ම ඒක හරිනේ අර කාදිනල්තුමා කිව්වේ ඒක මෙහෙමයි දැන් කාදිනල්තුමා මෙතනදී අද ගොඩාක් මේ ගෞරවාන්විත තත්වයකට පත්වලා තියෙන්නේ එතුමාට පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ ආගමික ඒ තියෙන මේක ප්‍රජාව යම්කිසි ආකාරයකට මෙහෙවන්න හැබැයි අපි අමතක කරන්නත් නරකයි අපේ අපේ 30 අවුරුදු යුද්ධ ප්‍රතිපලත් එක්ක අපිට දන්නවා ශ්‍රී මා බෝධියට ගැහුවා ඒ වගේ එතකොට මේ දාදා මාලිගාරිය හැබැයි ඒ තැන්වලදීත් අපේ මහානායක හිමුරු යම් ආකාරයකට යම් කාර්යයක් කළා මේ මෙතනදී අර අපි එක පැත්තකට මේව කරනවා නෙමෙයි ආගමික නායකත්වය කියන්නේ ඒක මොකද ආගමික නායකත්වයේ දේශපාලනයට ආවොත් එහෙම ඒක හරි ලොකු වෙනසක් වෙනවා මොකද මාක්ස් කියනවා මේ රෝෂා නබින් කෑවා වගේ කියලා වෙලා ආගම ගත්තොත් එහෙම මොකද ඒ ඒ தத்துவය තමයි දැන් මුස්ලිම් අපි ආගම්වාදී ජාතිවාදී නැත්තකින් තියලා විශේෂ මහත්මිය අපි ඡන්දෙ දුන්නානේ මේ හරි ජාතිපක්ෂ බේදකින් තොරව මේ පාලන කරන රනිල් මහත්තයයි මෛත්‍රී මහත්තයයි තව දුරටත් රණ්ඩු වෙන එක නවත්තන්න බැරිද එක දෙයක් කරන්න කියන රෝෂා පුළුවන් එක දෙයක් කරන්න මේ නීතිය ස්ථාපිත කරන්න කරන්න කියන මේ නීතිය අයිති කරු ඒගොල්ලෝනේ අයිති ඒක තමයි මේ අපිට ගන්න බෑනේ නීතිය මොකද අපි ගිහින් තුවක්කුව කළලා කරගෙන අඩු අපේ ජනතාවගෙන් අහමු රටේ ජනතාවගෙන් අහමු රටේ ජනතාවගෙන් අහමු අපි අවසරයි ඔබට අවස්ථාව දෙනවා ආයි බොන්න ඔබතුමාට ෂෙල්ටන් මහත්තයා ආයි බොන්න මම මහාචාර්යතුමීට කතා කරන්නේ අපේ රටේ අවුරුදු 70 ගානක් වෙනව නිදහස ලැබලා මේ රටට ජාතික ප්‍රතිපත්තියක් හදන්න කවදද දේශපාලන නායකයෙක් බිහි වෙන්නේ බොහොම ස්තුතියි හරි රොෂාන් හරි හොඳ තැනකට මොකද මම අවසාන කරන්න හිටපු තැනටයි එතුමාවේ මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැතුව මෙන කිසිම දෙයක් නැත මේ ජාතික ප්‍රතිපත්තිය ඇතුලේ තමයි සියලුම දේවල් ගොඩ නැගෙන්නේ මම හිතන්නේ මීට ඉස්සරත් මම හිතන්නේ වැඩසටහනකදී මම මේක බොහොම ප්‍රබල ලෙස කිව්වා ජාතික ප්‍රතිපත්තිය මොකද මොන ආණ්ඩුවක් ආවත් ඒ ප්‍රතිපත්තියෙන් තොරව ඒගොල්ලන්ට ඒ ගමන යන්න බෑ ඕකේ ඇතුලේ තියෙනවා නීතිය තියෙනවා අනිත් එක මතක තියාගන්න අපි වගේ රාජ්‍යයක ජාතික ආරක්ෂාව කියන එක තමයි ප්‍රබලම සාධකය මොකද අපි දන්නවා දැන් වෙනත් ක්‍රමවලින් අපි දන්නවා ඊශ්‍රායලය ගැන නොයෙකුත් දේවල් කතා කරනවා හැබැයි ඊශ්‍රායලයේ ප්‍රධාන වශයෙන්ම මොන ප්‍රශ්න තිබුණත් ඒගොල්ලෝ ජාතික ආරක්ෂාව පිළිබඳව තමයි ප්‍රධානම තමන්ගේ මේ ඒ කියන්නේ තමන්ගේ අරමුණ කියන්නේ මූලිකත්වය තියෙනවා එතකොට අපිට ජාතික ආරක්ෂාව අපි සම්පූර්ණයෙන්ම මෙතනින් ඒ කියන්නේ අපි යුද්ධේ දිනුවා හැබැයි එතනදී එතනෙත් අපි යම් කිසි ආකාරයකට පරාජය තියෙනවා තව දේශපාලන විසඳුම් හරියට අපි එතනට යන්නේ හැම තැනම මේ අපි යන ආපු මේ ගමනේ වාට පේන්නට ඕනේ ඕගොල්ලෝ දැන් මේ කතා කරන දේවලුත් එක කන්ක්‍රීට් සොලියුෂන් එකක් නැහැ අනිත් එක හැම තැනම පොඩ පොඩ අර අපි නිකන් අර කියන්නේ අත ගාලා දාලා තියෙනවා මොකද ඒක හරියට ඒක ඉවර කරලා පවත්වා ගන්නවා මොකද ඒ පැවැත්වීම තුලින් එක එක තැන්වලට මේගොල්ලෝ ආමන්ත්‍රණය කරමින් මේක ගේන්නේ කොහෙද බලය කියන කේන්ද්‍රයට මේ මේක තමයි අපි වෙනස් කරන්නේ ඒක වළක්වන්න තමයි මේ රොෂාන් අපි කිව්වේ මෙතන කරුණාකර මේ වෙලාවේදී පක්ෂ බේද අමතක කරන්න මේ සේලම දෙන එකහුව වෙන මොකද දැන් මේ 225 ගෙන්ම තමයි අපි මේක ඉල්ල ගන්න පුළුවන් ඔබතුමාගේ අදහස පෑදලි ඔබතුමා තත්පර 30යි මට තියෙන්නේ මම කියන්නේ ඔක්කොම එකතු වෙන කියලා තුමා යෝජනා කරනවා 100% හරි 100% හරි අද හරි බලන්න පක්ෂ නායකලා ඉන්නවානේ දැන් 3 දිනකට නේ මේක ඇලිගේෂන් එක එන්නේ කියන්න කියන්න රටට ඇවිල්ලා අපි බලයට එන්න අපිට දෙන්නේ අඩුණොත් මේ කට්ටිය ක්ලියර් පොලිසියෙන් කියනකම් මේකල තස්වාදයක සම්බන්ධ නැහැ කියලා මේක ළඟ බලය ගන්න නැහැ කියලා කියන්න කියමු බෑ ඒ නිසා මම කියන්නේ අපි නිදා සම්බුණ දවස වගේ උගත් කට්ටිය දේශපාලනට එන්න ඕන ඇවිල්ලා තමයි මේ රට හදන්න පුළුවන් නිසා දැන් ඉන්න කට්ටිය තියාගෙන අපි රට හදන්න බෑ අනිවාර්යම ඒක ළඟ ඔක්කොම පටන් ගත්තේ කොහමද ඉවරුනේ කොයිද කියලා බලන්න ඔක්කොම බලන්නේ හම්බ කරන්න නිසා බලයේ ඉන්න කවුරු මැරුවොත් කමක් නැහැ නමුත් ඒක පෑදක නායක හාමුදුරුවෝයි කාදිනතුමයි පූජ්‍ය පක්ෂයේ ඒකබද්ධ සාම කණ්ඩායමක් හැටියට ආණ්ඩුවට නියෝගයක් දෙන්න බැරිද අනිවාර්යම අනිවාර්යම තියෙනවා නම් හරි හොඳයි අනිවාර්යම මේක කරන්න ඕන නැත්නම් අපේ රට පොඩි රටක්
මේකට ජාත්‍යන්තරයෙන් ආවලු. ජාත්‍යන්තරයෙන් එන්න ලෝකල් ටෙරරිස් කොහමද උනේ? අද ලොකු ප්‍රශ්න කරන් අපි සංගන්න අවශ්‍යයි. කතාවක් තියෙනවා මේ මේ රටේ තියෙන මැතිවරණ ක්‍රමය වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේක වෙනස් වෙනවා. ඒකට ඒක තුල තමයි ගොඩක් දේවල් අපි වාර්තා කරන්න. අපිට දැන් අපි රණ්ඩු වුණොත් උදු දීලා මිරිස් ගත්තා වගේ ජාත්‍යන්තරෙත් අපි ළඟට ඒ උදව් කරන්න ආදරෙන්. අපි බලාගෙන ඉමු ඔබට සුබ රාත්‍රියක්. අපි හෙට හමු. We'll be right back.